මෙවර ICC 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා මූලික වටේ සහභාගී වූ අවසන් තරගයෙන් ලකුණු 83ක ජයග්‍රහණයක් වාර්තා කළා නෙදර්ලන්ත කණ්ඩායම පරාජිත පත් කරමින්. ශ්‍රී ලංකාව මූලික වටේදී ක්‍රීඩා කළ ගෲප් D කාණ්ඩයේ අවසන් තරගයේ ලැසෑමේ පැවතුනේ මෙම තරගයේ ප්‍රතිඵලය කණ්ඩායම් දෙකටම කිසිදු බලපෑමක් ඇති වුණේ නැහැ. හේතුව තමයි අද දිනේ පැවති අනෙක් තරගෙන් බංග්ලාදේශ කණ්ඩායම නේපාල කණ්ඩායම පරාජිත පත් කරමින් සුපර් 8 වටේ සඳහා සුදුසුකම් ලබා ගත්තා. එහිදී බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 20ක ජයග්‍රහණයක් වාර්තා කළා. බංග්ලාදේශයේ පළමු පඳුරු පහර දී ලබාගත් ලකුණු 106ට පිළිතුරු ලෙස නේපාල කණ්ඩායමට ලබාගත හැකි වූ ලකුණු 85ක් පමණයි. එවැගේම ශ්‍රී ලංකාව මෙම තරගයේ ජයග්‍රහණය කිරීමත් යම් තරමක සැනසීමක් කාහටත් කියන්න පුළුවන් යාන්තම් ආසාවට තරගයක් දිනාගත්ත කියලා. එවැගේම ලංකාවට එන්න කලින් තරගාවලිය පුරා අදාගත් සියලු කුණු සෝදා ගැනීමට මෙම ජයග්‍රහණයට සමග ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහර දී ලකුණු 201ක් වාර්තා කළ කඩලු 6කට පන්දු අර 20ක් අවසානයේදී. නමුත් නෙදර්ලන්ත කණ්ඩායමට ලබාගත හැකි වූයේ පන්දු අර 16 පන්දු 4කදී සියලු දුනා දැවි ලකුණු 118ක් පමණයි. මේ තරගයේදී ශ්‍රී ලංකාව දැක් වූ දස්කම් අනුව තරග ජයග්‍රහණයට සමගම ශ්‍රී ලංකාව වාර්තා කිහිපයකටම නම සටහන් කරගත්තා. හේතුව තමයි මෙම බටහිර ඉන්දියකොතිය දූපත්ති ඩැරන් සෑමි ක්‍රීඩාංගණයේ 2020 ජාත්‍යන්තර තරගයකදී ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලබා ගැනීමට මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා. ඒ වගේම 2020 ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් ලබාගත් දෙවන ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසත් මේ වාර්තා වෙනවා. ඉතින් ඒ අතින් අවසානයේ කෙසේ හෝ පරාජිත මානසිකත්වයෙන් ශ්‍රී ලංකාවට තරගාවලිය අවසන් කරන්නට සිදු වුවත් යම් තරමකට මෙවන් වාර්තාවලට සම්මාදම් වීමත් සැලසීමට කාරණයක්. ඒ වගේම ඔබ දන්නවා මෙහිදී ශ්‍රී ලංකා ප්‍රතිකරුවන් ඉතාමත් හොඳින් දස්කම් දැක්වුවා. නමුත් හිටපු නායක අදසුන් ශානක ඔහු ලකුණු බිඳුවකට දැවී ගියා මුහුදුන් ප්‍රථම පන්දුවේදීම. මෙයත් වාර්තාවක් ශ්‍රී ලංකා පැත්තෙන්. හේතුව තමයි මීට පෙර 2020 තරග ඉතිහාසයේ වැඩිම බිඳු ලබා ගත්තේ තිලකරත්න දීශාන්. එම බිඳු ප්‍රමාණය, ඒ කියන්නේ ලකුණු නොලබා දැවී යාම් ප්‍රමාණය 10ක් වෙනවා. නමුත් දැන් දසුන් ශානක ඒ අභිභව ගොස් 11 වතාවක් 2020 ජාත්‍යන්තර තරගවලදී 11 වතාවක් ලකුණු බිඳුවකට දැවී ගොස් තිබෙනවා. ඒ වගේම මෙම තරගයේදී කණ්ඩායම් දෙකම ලකුණු 319ක් ලබා ගත්තා. මෙයත් මෙම කණ්ඩායම් දෙකේ 2020 තරග ඉතිහාසයේ වාර්තාවක් වන, ඒ කියන්නේ කණ්ඩායම් දෙකම එකතු වී 2020 තරගයකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවත් මෙයයි, ලකුණු 319ක්. ලකුණු පූර්ව ගැන ගැටෙන් කතා කළහොත් අදත් ආරම්භක ප්‍රතිකරු පැතුම් නිශ්ශංක ලකුණු බිඳුවකට දැවී ගියා. පන්දු දෙකකට පමණයි ඔහු මුහුණ දුන්නේ. ඒ වගේම ඉන්පසු කුසල් මෙන්ඩිස් සහ කමිඳු මෙන්ඩිස් දෙවන කඩුළු සඳහා ලකුණු 39ක සමරතාවක් ගොඩනැගුවා. කුසල් මෙන්ඩිස් ලකුණු 46කට දැවී ගියා පන්දු 29කට මුහුණ දුන්නා. ඒ වගේම කමිඳු මෙන්ඩිස් ලකුණු 17 පන්දු 20කදී. ධනංජය සිල්වා හොඳින්ම ක්‍රීඩා කළ ලකුණු 34යි පන්දු 26කදී. චරිත සලංකර් පන්දු 21කදී ලකුණු 46යි 4-5-1 සහ 5-5 කෙළ කළා. මෙම දක්ෂතාව නිසා මහුවද තරගයේ වීරයා සම්මානයක් ලබා ගත්තා. ඒ වගේම ඇන්ජලෝ මැතිව්ස් නොදවි ලකුණු 30 පන්දු 15කදී වනිදු හසලංග ඔහු මෙම තරගයේදී පමණ ලකුණු ලබා ගත්තේ. ඉන් පෙර තරග දෙකේදී මහු ලකුණු බිඳුවකට දැවී ගියේ. ඔහු ලකුණු 20ක් ලබා ගත්ත පන්දු 6කදී නොදවි සිටියා. පන්දු යැවීමේදී නෙදර්ලන්ත කණ්ඩායමේ සාර්ථක පන්දු යවන්න ආවේ වෑන් බීක්. ඔහු කඩලු දෙකක් දවා ගත්ත ලකුණු 45කට. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී ආරම්භක ප්‍රතිකරු මයිකල් ලෙවි ලකුණු 31ක් ලබා ගත පන්දු 23කදී. ඊට අමතරව ස්කොට් එඩ්වර්ඩ්ස් නායකත් ලකුණු 31ක් ලබා ගත පන්දු 24කදී. පන්දු යවීමේදී නුවන් තුෂාර කඩලු 3යි ලකුණු 24කට. ඒ වගේම වනිදු අසලංග කඩලු 2යි ලකුණු 25කට. මතිෂ පතිරණ පන්දු අර 3යි ලකුණු 12යි කඩලු 2යි. ඉතින් මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට අවසානයේදී හෝ සැනසීමක් ලබන්නට තරගයක ජයග්‍රහණ ලැබුණ. නමුත් දැන් ලකුණු සටහන බැලුවොත් ඔබට පේනවා ඇති මේ ඩී කාණ්ඩෙන් සුපර් 8 වටේ යන්නේ දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය. ප්‍රසාද ලකුණු 8ක් සහ 6ක් ලබාගෙන පිළිවෙලින් ශ්‍රී ලංකා කණ්ඩායම තරග 4ක් ක්‍රීඩා කොට එක් තරගයක් පමණයි ජයග්‍රහණය කළේ. එක් තරගයකට වර්ෂාවෙන් බාධා ඇති වුණා, ඒ කියන්නේ නේපාලයේ සමග තරගය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ඩී කාණ්ඩයේ තමන් ක්‍රීඩා කළ ඩී කාණ්ඩයේ මූලික වටේදී 3 ස්ථානය ලබා ගැනීමට හැකියාව ලැබුණා. ඒ අනුව මේ එක් එක් කාණ්ඩයන්නේ මුල්ම කණ්ඩායම් දෙක තමයි සුපර් 8 වටේට යන්නේ. ඒ අනුව දැන් තරගාවලියේ සුපර් 8 වටේ සඳහා යන කණ්ඩායම් තීරණය කොට හමාරයි. ඒ අනුව ගෲප් 1
ඉන්දියාව ඔස්ට්‍රේලියාව ඇෆ්ගනිස්ථානය සබංලදේශය මෙහිදී එක් කණ්ඩායමට තරඟ තුන බැගින් තියෙනවා. ඉන් මුල් ස්ථානය ගන්න කණ්ඩායම් දෙක තමයි අවසන් පූර්ව තරඟ සාසුසුකම් ලබාගන්නේ. සුපර් 8 වටේ තරඟාවලියේ දෙවන කාණ්ඩයේ ඉන්නේ ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම, එංගලන්තය, වෙස්ට් ඉන්ඩීස් සහ දකුණු අප්‍රිකාව. එම කාණ්ඩයේ තරඟ තුන බැගින් තියෙනවා. ඉන් මුල් ස්ථාන ගන්න කණ්ඩායම් දෙක තමයි අවසන් පූර්ව තරඟ සඳහා සුදුසුකම් ලබාගන්නේ.